ඔය ගොල්ලන්ට මතකද දවසක් මහදැන මුත්ත ගම් වතුරට අහු වෙලා ගසාගෙන ගියා. එහෙම ගසාගෙන ගිය මුත්තව බෝට්ටුකාරයින්ට හමු වෙලා වෙද මහත්තයෙකුට බාර දුන්නා. ඉතින් මම මේ කියන්න යන්නේ දවසක් තවමට ගිය වෙලාවේ අවුරුදු 10කට විතර පස්සේ ආණ්ඩ ඒ වෙද මහත්තයා මහදැන මුත්තට මුණ ගැහුණා. වෙද මහත්තයා, වෙද මහත්තයා, වෙද මහත්තයාට මාව මතකද? මගේ කල්පනා කොලේ. ඇයි වෙද මහත්තයෝ මීට අවුරුදු 10කට විතර කලින් ආපු මහා ගං වතුරට වතුර පෙවිලා ගඟ පල්ලෙහාට ගසාගෙන යද්දි බෝත්තුකාරයින්ට හම්බ වෙලා අර වෙද මහත්තයාට බාර දුන්න ලෙඩ? හරි 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 හරි, දැන් මට මතක් වුණා. අර මීට අවුරුදු 10කට විතර කලින් අර ගඟේ වතුර පෙවිලා බාර දුන්නු ලෙඩාලවේ. දැන් ඉතින් කොහොමද? මොනවත් ප්‍රශ්නයක් එහෙම නෑනවෑ නේද? දැන් නම් කිසිම ප්‍රශ්නයක් නෑ, හොඳින් ඉන්නවා. ඒ වුණාට මේ ඔබතුමාගෙන් මට පොඩි දෙයක් අහගන්න තියෙනවා. ඇයි ඇයි, මොකද්ද ප්‍රශ්නේ? පාර තොටේ වුණාට කමන්නේ, දැනගන්න දෙයක් තියෙනවා නම් මගෙන් දැනගන්නවා. මං ඒක කියලා දෙන්න. ඔබතුමා කීවනේ එදා මට ප්‍රතිකාර කරලා අහවර වෙලා ගෙදරට යද්දි මතක් කරලාම කිව්වනේ මේ හීතල වතුර නාන්න එපා, ඇඟ හෝදන්නත් එපා කියලා. ඉතින් මම්මේ අහන්නේ දැන් මට නෑවට කමක් නැද්ද කියලා. අගේ අම්මෝ, අවුරුදු 10ක් 30 තවුසේ නෑවේ නෑ. අනේ අම්මෝ, යනවා යනවා ගිහිල්ලා ඉක්මනට නාගන්නවා. මං ඒත් කල්පනා කළා මේ ටවුම පුරාම පැතිරෙන ඉස්මෙල් එක මොකක්ද කියලා. අනේ අම්මෝ, මම ඉතින් නානවා තමයි. ඒ වුණාට ඔබතුමා මට හම්බ වුණ නෑනේ අවුරුදු 10ක් යනකම්. මම මොනවා කරන්නද ඉතින්?